ඒකට වඩා ප්‍රයිස් එකේ විදාලා කපලා 190 කියලා දාන්නද? නෝ මේ බලන්න නූඩල්ස් එක 170යි. ඕගොල්ලෝ ප්‍රයිස් කරලා තියෙන්නේ 214යි 720යි. හොඳයි හොඳයි. ගන්න 54 මිනිහකින් අය කරනවා. ඇයි එහෙම කරන්නේ යන්නේ? නෑ නෑ මේක ඊට පස්සේ මේ පරිප්පු. ආ කොබෙන් නම් පරිප්පු එකේ ප්‍රයිස් එක මෙතන. This is a not a local Sri Lankan noodle. නෝ 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 මේක ඔයා පිටරට යවන්නේ නැහැ නේ. ප්ලේන් එකේ ලංකාවේ මිනිහෙකුට නේ දෙන්නේ. නෝ 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 කතා කරලා. ඔය මේ වෙබ්සයිට් එකේ No, 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 no. Me, see, kisi aswa. Sold out kiya, sold out kiya. The company kisi aswa. Sold out kiya, ne, we are not selling this product, right? So, but it will be on the site. Sold out mean, sold out, not finish. No. Chili powder make ani. Then make chili powder. Here make. Gahara diye ni. Desiya daha hai. Desiya hata pa hata bikuran. This is a dollar exchange. No, no. Me mangwa khata kariwa. Me mangwa khata kariwa. Liye logo. Why porti karangi? මමි කියනවන්නකෝ ඔයා ලංකා සල්ලි වලින් කදලා හරි බිල 15900 ගණක් ආවට පස්සේ ඔයා කියනවා නෑ මම කියන ආන්දෝපන්නේ ඔයා ලංකා සල් ඔයා හදලා තියෙන බිල් කොහමද ලංකා මුදල් වලින් රුපියලෙන් හදලා තියෙන 15980 කියලා ආවා නම් මේක ඩොලර් වලින් චේන්ජ් කරන්න. එහෙම තමයි කරන්නේ. So when do you do that? මම කියන්නේ අපි බිල ප්‍රශ්නයක අවුල කියලා කියන්නේ. ඒ 15987 හදනකොට දාපු ප්‍රයිස් එක වැරදි කියලා නේ කියන්නේ. But නෑ නෑ බට් කියලා කියන්නේ එක්ස්චේන්ජ් රේට් මම කියන්නේ නෝ 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 එක්ස්චේන්ජ් එක දාන්න බෑ. ඔයාලා මොකද එක්ස්චේන්ජ් ලංකාවේ තියෙන ලංකාවේ ඩිලිවරි කරනවා නම් ලංකාවේ බඩු දෙනවා නම් හරි නෑ ඩොලර් වලින් ගන්න බෑ. දවා මේ 15000 කොයි තරම් අසුචි ඩොලර් වලින් ගන්න ප්‍රශ්න නැමේ ලංකාවේ එහෙම ගන්න එපා කියලා. ඒ ආයි ඩොලර් වලින් හදන්නේ. ඔයගොල්ලෝ මේ පෙට්ටිය ලංකාවේ ලංකාවේ ඉන්නේ ඔසිස් යා ඩොලර් මම කියන ඔයාට තේරෙන්නේ නැත්නම් බිස්නස් කරන්න එපා. ඔයා බිල් හදලා තියෙන 15900 ගාණක්. හරි. ඒක ඩොලර් වලින් ගෙවනවා නම් ඩොලර් ගාණ පාටිය ඩොලරින් බෙදුවා නම් ඩොලර් ගාණ එයි. ඒක කත්තන් ඉවරයිනේ. මම කියන්නේ ඒ බිල් වලින් දාපු ප්‍රයිස් සම්බන්ධව කතා කරන්නේ. මෙතන 15,000 957 හදනකොට හදපු ප්‍රයිස් එක තමයි වැරදි කියලා කියන්නේ. ඔබතුමා කියනවා මේ අර ඩොලර් ගන්න. ඩොලර් ගන්න මෙතන ප්‍රශ්නයක් නැහැ. 15,957ක් මේක බිලක් ආවට පස්සේ මේක චේන්ජ් කරන්න ඩොලර් වශයෙන්. කිසි ප්‍රශ්නයක් නැහැ. නැතුව මෙතන දාපු ප්‍රයිස් එක shopping cart එකට ඇඩ් කරන්නේ මේක. බෑ බෑ you can do it. No, no, I understand. ඕක අපි හදාගන්න එතන අර
ප්‍රයිස් එක දාලා ඩොලර් වලින් එක්ස්චේන්ජ් කරගන්න එකනේ කියන්නේ. මම කියන්නේ 15,000 මේක ඔයා ඩොලර් මේ ඩොලර් කතාව පැත්තකින් තියාගන්න. ලංකාවේ මිනිසුන්ට බඩු විකුණන්නේ ඕගොල්ලෝ පිටරට ප්ලේන් එකකින් යවන්නේ නැහනේ. මිනිසුන්ට හරි මිලට බඩු විකුණලා ට්‍රාන්ස්පෝර්ට් වලට ගාන ගන්නවා කියලා. ඩොලර් 100 ඕගොල්ලෝ ට්‍රාන්ස්පෝර්ට් කරනවා නම් ඒකට අමාරු වෙනවා. මේ ගහලා තියෙන මිලට බඩු දෙන්නේ. දැන් මේක ගහලා තියෙන්නේ කීයද? ඕගොල්ලෝ 280කට විකුණනවා කියන්නේ. මිනිසුන්ට කොහොමද මේක? මේ ප්‍රේස් මේක අනිවාර්යයෙන්ම ඒ විදිහට මේක ඩොලර් වලින් ගන්න ප්‍රශ්න නැහැ. මේක ඩොලර් වලින් ගන්න. ඉස්ට්‍රේලියානු බෝනෙන් ගන්න, ඉන්දියානු ප්‍රයිස් වලින් ගන්න. කිසි ප්‍රශ්න නැහැ. ඒක පරිවර්තනය කරලා. මේක අනිවාර්යෙන්ම හදාගන්න. ඔව්. මට ස්කෑන් ක්වෙස්චන් එක දෙන්න මයි කම්පියුටර්. නෑ නෑ. ඕගොල්ලෝ මීට පස්සේ වෙබ් එකේ කවට වැඩි වෙලට නම් ඇඩ්වර්ටයිස්මන්ට් කරන්න බෑ. ඔයා කතා කරන එක බැරි නිසා තමයි මම කයි කියන්නේ. පොඩ්ඩක් පළවෙනිදී මම කියන කොට අපි ඕගොල්ලන්ට කිසි මාර්ගනේ අභියෝග කරන්න ඕනේ කියලා. අභියෝග කරන්න බෑනේ ඕගොල්ලෝ. සහයෝග දෙනවා. ඕගොල්ලෝ සහයෝග දෙනවා. අපි සහයෝග දෙනවා. අපි කියන්නේ මේක ඇඩ්වර්ටයිස්මන්ට් කරනවා නම් පරිප්පු කිලෝ එක පාරල ගින 65යි. ඕගොල්ලෝ වෙබ් එකේ 65 ඇඩ් කරන්න ට්‍රාන්ස්පෝර්ට් එකට ගාණක් යනවා නම් ඒක ගාතන ප්‍රශ්නයක් නෑ. මේක කාගිස් කියේ දුන්නේ ඔයාලට? ඒ ඔරිජිනල් ප්‍රයිස් එකම තමයි. අමානුෂීයව වැඩ කරන්න එපා. මේ මිනි දැන් ඕගොල්ලෝ මේකට මෙච්චර මිලක් ගන්න යයි ට්‍රාන්ස්පෝර්ට් එකට ගාණක් ගන්නවනේ. ට්‍රාන්ස්පෝර්ට් එකට ගත්තයි කියලා ප්‍රශ්නයක් නැහැ. ට්‍රාන්ස්පෝර්ට් එක වෙනම ගන්නවානේ කීයද ගන්න? ට්‍රාන්ස්පෝර්ට් එකට කීයක් ගන්නවා? ලංකාව ෆ්‍රී ඩෙලිවරිස් තියෙන්නේ. ෆ්‍රී ඩෙලිවරිස් කියන්නේ ඕගොල්ලෝ මේකෙන් නෑ 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 ඒක කරන්න. නෑ නෑ හැමතිස්සෙම නෙමෙයි. ඩිපෙන්ඩ් පොඩි ඕඩර් එකක් ආවොත් අපි 650 ගන්නවා. ඕඩර්ස් ප්‍රමාණය අනුව ඒක රේට් එක වෙනස් වෙනවා. 650 ගන්න ගන්නද? අපි එන අයපා කියන්නේ. මේක 50 එක බාණ්ඩ වල 50 100 එක එකතු කරන මෙතර රාජ්‍යයක්. මේ ඔකේ අපි ඔකේ සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕනේ. හරි ප්‍රයිස් එක දාන්න ඕනේ. දැන් වෙනස් කරන්න කලින් මං කියනාන්නකො මේකට අදාළ පෙට්ටිය සීල් කරන්න. ඔව්. බඩු ටිකක්. හරි. මේ වෙනසක් බලන්න මෙතන මොකද අලසක් කියලා. ඒ මිල සීල් කරන්න. හරි. ඒ කොච්චර ස්ටොක් තියෙනවා ඩිලිවර් කරන්න තියෙනවායි කියලා. ඔගොල්ලෝ ඒක නේ මං කියනවා. මං කියලා අහලා ඉස්තුපත කතා කරා. හරි. මේකට මේ දවින්ද you can do මේකට අදාළ එක එකට මොකද වෙඩිපුඩු විකුණලා තියෙනයි කියලා ඔයා බලන්න. බලලා ලියා ගන්න. ඒ මේක සීල් කරන්න. මේක බිල් වල සීල් කරන්න. හරි. ඊට පස්සේ මෙයාට වෙනම සාක්ෂි කරනවා කියලා කියනවනේ ඒක කීයේද කියලා අහන්න ඔයාගේ වැඩ ටික ඉවර කරන්න. ඕගොල්ලන්ගේ වැඩ තමයි දෙනට ඩිලිවරි කරන්න කොච්චර බඩු හදලා තියෙන්නේ. ඒ ලිස්ට් පිටපත සහිතව නම් ඇඩ්‍රස් එක ඉදිරිපත් කරන්න. ටෙලිෆෝන් නම්බර් එක ඒක චෙක් කරලා බලන්න ඉදිරිපත් කරන්න. ඊට අමතරව 5000 ඕඩර්ස් තියෙනවා. නෑ ඒක ලිස්ට් එක දෙන්න. ඊට අමතරව you have any stock of essential goods a details වෙනම දෙන්න. Then then දෙන්නට පස්සේ නමුත් මේමයි. ඕගොල්ලන්ගේ ස්ටෝර් වෙන වෙන කොහෙද තියෙන්නේ? මං කියනකො මේක ස්ටොක් තියනවා කියලා අපි හොයාගත්තා නම් කෙලිම රාසන් දෙක කරනවා. හරි හරි මෙතන තියෙනවා. එහෙමනම් and the stock extra store you have any stocks you submit to me a list එකක්. Okay. ඊට පස්සේ අපි කතා කරමු. ඒ කස්ටමර්ට වෙන එකක් කියවන්න අපි මේක සීල් කරනවා ඈ. හරි කොහොමද? මේක බලයෙන් මට දුන්නේ. සම්බන්ධව වැරදි නම් එයා අද වෙනතුරු ඔයා පොලිසියට ඉන්ෆෝම් කරලා Facebook වල මේව වැරදි කියලා මම කියනාට නෑ ඊයරා පටන් ගත්තේ නෑ ඊට කලින් තිබිලා තියෙනවා. හරි පොලිසියට කියලා මේ ප්‍රශ්න තියෙනවා. හරි මේක අපි නෙමේ දෙන්නේ කියලා කිව්වා නම් ඔයාලා එතන ඉඳලා මේ වගේ ප්‍රශ්නයක් තියෙන වෙලාවක මොකද්ද ප්‍රතිමාවල චෝදනාවල් එනවා තියෙන්නේ? ඒක වටා ගන්න නේ? එනවා අපිට video job
ඔබට වල මේ ජනතාවට මේ වෙලාවට කරන්නේ ලොකු ජොබ් එකක් අපි ජොබ් එක කරනවා වගේ අපි මෙච්චර අමාරුවෙන් කරන ජොබ් එක අපේ රටට ජනතාවට ඔය කේන්ති ගන්න එපා පොඩ්ඩක් දැන් අපේ මේ වෙනකොට රටට වෙලා කරලා දැන් මේ වෙනකොට ඇයි පාරිභෝග අධිකාරිය තල්ලක ඒක පාරිභෝග අධිකාරිය කෙනෙක් අහන්නකො නමුත් ඔබට රෙස්පෙක්ට් කරනවා අපිට ඒ වගේ